शुभ दवसाक वाला हेमंदे नेक्टम वाला में कतुला इन्ने चाम्सब यूट्यूब चैनल के इनके नहीं ना तावत सातुन पीली बंद विग्रह करना तावत सुविशेषी वीडियो करा इतन अदा आपी में मैं वीडियो के कथा के लिए मटे बाला परंतु अन्य मेही पीठ जीवात तो सीटी ना वड़ात उसे में सात्य अन्य जिराफ के ना इतन मैं वीडियो का अवसान वन देख आप इतने करें दोनों वड़ात पुलवान में भी जिराफ के ना ओब किसी दान वैसु कारुण राशक ओब गे माते के टेक करेगा नहीं मटे जिराफ्यनु आफ्रिकानु आर्टियोडैक्टाइल शीरपायन वन अतर जीवत्वन उसम भूमिष्ठ सत्य वशेन मौन अपिट हंदुन्वन्न पुलुवन् केसे वेतात् मौनगे विशेष नवयक सहित जिराफ वर्ग राशियक मेहि तले मत जीवत् वेनवा इतिन् मौनगे विशालतम वर्गे वन्ने कैमलो पैराडाइल्स केन विशेषयय इतिन् मौनगे प्रधानतम आहार वेल वन्ने शीर्णय एवागे मुस्से गस्वल अतु කොළසහ මල්යනාදී මවුන් ආහාරයට ගනිමින් එදිනදා ජීවිතය ගත කරමින් වනයේ තුල ජීවත් වෙනවා. ඉතින් මවුන්ගේ ගර්භණී කාලය ගැන කතා කළොත් එහෙම උතුරු ජිරාෆ් කෙනෙක් මාස 15ක්, ඒ කියන්නේ අවුරුද්දයි මාස 3ක් වැනි කාලයක් මවුන් පැටවකු බිහි කිරීමට කුස තුල දරාගෙන සිටිය යුතුය. ඉතින් මවුන්ගේ පන්ති ශිරපායන් වන අතර කුලය ජිරාෆ් අබ්විෂන් 1762 ලෙසයි හඳුන්වන්නේ. ඉතින් මවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ आर्टियोडैक्टाइल उसगन कथाकर तेम मीटर पहाय सीट मीटर पहाय दश नमयक वेणी उसकी मौन युक्त विविध शाक भक्षक सतुट मेन्म मौंट अभियोग किरी मठ पुलवाण विलोपिकवा इधन जिराफ्गे प्रधानतम विलोपिकवाणे सिन्याय इट अमतरव हईना सह दिव्या मौन आहारट गणमीन जिराफ मराध मनो ඉතින් මොන්ගේ ලදරු කාලය ගැන කතා කරොත් එහෙම ජිරාෆ් පැටවකු විද්‍යාඥයින් පවසන පරිදි වසු පැටියෙකුට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලේදී ඉතින් මොන්ගේ අනුවර්තනයන් ගැන කතා කරොත් එහෙම ජිරාෆ් සවානාවල ජීවිතයට හොඳින් අනුගත වී සිටි. ඔවුන් ජලය ලබා ගත හැකි විට පානය කරන නමුත් එය නොමැතිව සති කිහිපයක් ගත විය හැකිය. ඔවුන් උදේ පිණි සහ ඔවුන්ගේ ආහාරවල ජල අන්තර්ගත මත විශ්වාසය තබති. ඒ කියන්නේ මොවුන් ආහාරට ගන්න කොළවල ඇති පින්න ඒ වගේම ඒවයි අඩංගු ජලය මගින් මොවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඒ වගේම මොවුන්ගේ දිගු බෙල්ල මගින් ඉහළ අතු නැත්නම් උස ගස්වල අතු කොළ මල් යනාදී ආහාරයට ගනිමින් මොවුන්ට ඔවුන්ගේ එදිනෙදා කුසගින්න නිවා ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් මොවුන්ගේ ජනගහනය ගැන කතා කරොත් එහෙම GCF ඇස්තමේන්තු කරන්නේ වර්තමාන අප්‍රිකාව පුරා ජිරාෆ් ගහණය ආශන්න වශයෙන් පුද්ගලයන් 117,000 පමණ මෙහි පිට ජීවත් වන බවයි. ඉතින් මවුන්ගේ විශේෂත්වයන් ගැන කතා කරොත් එහෙම ජිරාෆ් යනු පෘථිවියේ උසම ශීරපායි සත්වයාය. ඔවුන්ගේ කකුල් පමණක් බොහෝ මිනිසුන්ට වඩා උසයි. අඩි 6ක් පමණ උසකින් යුක්ත වන අතර ඔවුන්ට කෙටි දුරක් හා පැයට සැතපුම් 35ක තරම් වේගෙන් ධාවනය කළ හැකිය. නැතහොත් වැඩි දුරක් මත පෑට සැතපුම් 10ක වේගයෙන් යාත්‍රා කළ හැකිය. ජිරාෆ්වරු ඔවුන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ නැගී සිටීමයි. ඒ වගේම මවුන් රැට නිින්ද සිටින්නේ සිටගෙනය. ඉතින් මවුන්ද වෙනස් සතුන් මෙන් මෙහි පිට ජීවත්ව සිටින සම්පතක. ඉතින් මවුන් වඳවීමේ තරජනට ලක්ව ඇති අතර මවුන් රැක බලා ගැනීම නැත්නම් සංරක්ෂණය කිරීම මිනිසුන් වන අපගේ යුතුකමකි. ඉතින් තවත් මෙවැනිම වූ සතුන් පිළිබඳ විග්‍රහ කරන තවත් අලුත් වීඩියෝ එකකින් හමුනතුරු ඔයාට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර මේ වීඩියෝ එක හොඳයි කියලා නම් අපේ subscribe කරන්න අමතක නොකරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න like කරන්න comment කරන්න. ඉතින් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමුනතුරු ඔයාට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරනවා.